Aibuan itu tuh nih super itu parade, ratai pawai tuh nih tato ini pilih pada kata bahagian nih terdapat setiap suudah nang khususnya ratai yang kisi desa pan kelabu makti bina mahotak memahotak ratai janata kumakin kumak wibid kielah sita bini prasna sahaga tato itu bina mahotak karti tato teh mai ratai arti ke dinin dina asta berwena ma indin arbudi dinin dina ugra berwena ma mesial lah pilih pada jodir revidya atma kesekin adab setiap kata keran suudah nang ayi ratai teh mai wini ratai grahacara ini makad ලෝක ග්‍රහචාර මේ මොකද්ද මේ සියල්ල පිළිබඳව කතා කරන්නට මේ මොහොතේ අපි සමග සිටින්නේ ප්‍රවීණ ජෝතිර්රවේදී KAU සරච්චන්ද්‍ර මහතා අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා අයිබෝන් චතර සරච්චන්ද්‍ර මහත්මයා ඔබතුමා මේ රටේ ඉන්න ප්‍රවීණ ජෝතිර්රවේදී නැකත් කවිටුවේ සමාජිකෙක් ඔබතුමා ඔව් ඇත්තටම රටට මෙහෙම වෙන්නට මේ මොහොතේ රටේ ග්‍රහ බලපෑමක් හෝ කුමන හෝ බලපෑමක් රටට දිනවද ඔව් චතර දැන් අපි මේක මුගක් කල්ලිනම්ම කිව්වා 2019 අවුරුද්දේ විතරක් නෙමෙයි දෙදාස් විසි අවුරුද්දෙත් මම YouTube නාලිකා කීපයකටම කිව්වා මේ ඉදිරි අවුරුදු දෙකමාර අපේ රට ඉතාම අහිත කරයි කියලා. ඒ කිව්වේ දේශපාලන රැලි දිහා බැලලා නෙමෙයි. මම කිව්වේ ග්‍රහචාරය දිහා බැලලා. මොකද පහුගිය දවස් වෙනකම්ම මේ සෙනසුරු ගහය ගමන් කරේ ලංකාවේ කේන්ද්‍රයේ 12වැනි. ලක්නාධිපතිය 12වැනි. මම හිතන්නේ උඹ මතකද ගිය පාර මාත් එක්ක කරපු වැඩසටහනෙත් මම කිව්වා මේ ලක්නාධිපතිය 12වැනි යන කාලේ අපේ රටට ඉතාම අහිත කර කාලයක් කියලා. උඹට මම කිව්වා මේ කාලේ රටේ ආර්ථිකයේ පල්ලෙහාට වැටෙනවා. දේශපාලන පෙරලි සිද්ධ වෙනවා කියලා මම උඹට කිව්වා උඹට මතකයි. මට පැහැදිලි මතකයි උඹ මිට මාස 6-7කට මුලදී මේ කතාව කිව්වා. එතකොට මේ වගේ ප්‍රශ්න රටේ තිබුණේ නැහැ. මේ වගේ අරගලයක් තිබුණෙත් නැහැ විලා. නමුත් මම කිව්වා ජනතාව නැගී සිටිනවා වල පැහැදිලිව කිව්වා මේ පසුගිය වීඩියෝ එකේ. දැන් ඒ වගේම මම කිව්වා දේශපාලන පෙරලියක් කියලා. ඔබ මගෙන් අහුව ඡන්දයක්ද කියලා. හැබැයි ඡන්දයක් නොවුණත් චතුර අපේ රටේ තිබිච්ච ආණ්ඩුව පෙරුණා අප්‍රේල් මාසේ. ඒක පැහැදිලිව මට මතකයි දේශපාලන අගමැතිවරේ නැතුව දවස් එකමාරක් හිටියා අපිනේ. අගමැතිවරේක් නැතුව දවස් එකමාරක් හිටියා කැබිනට් මණ්ඩලය අයින් වුණා. ඒ කියන්නේ දේශපාලන පෙරලියක් අප්‍රේල් මාසේ සිද්ධ වුණා. පැහැදිලිවම. දැන් බලන්න මම එදා කිව්වා රටේ ජනතාව අරගල කරනවා කියලා. දැන් අද වෙනකොට රටේ ජනතාව තමයි අරගලය කරන්නේ. දේශපාලන පක්ෂ නෙවෙයි. අරගල කරනවා ජනතාව පාරට බහැලා මේ තීන පාලනේ පෙරලන්න ඕනේ කියලා. එතකොට මේක අපි 2020 ඉඳලම කිව්වා. මේ රටට මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා කියලා, රටේ ආහාර අර්බුදයක් ඇති වෙනවා කියලා. ඔබයි මායි කරපු වීඩියෝ එක නැවත බලුවොත් ඒකේ මේ සියලුම දේවල් තියෙනවා. එතකොට දැන් මේ දේවල් වෙලා තියෙනවා. මේවා වෙන්න හේතුව මොකද කියලා චතුරහන් කැලණියට ණයක් ගෙනල්ලා මේ රටේම ජනතාව මෝඩයන් ඇඬුවා. කියන්නේ ඔබ ඔබ කියන්නේ ඔබ එදා පැහැදිලිවම කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ අසමත් කියලා. හැබැයි මිනිස්සු චන්ද්‍රපතිපලයක් එක්ක මේක වෙන විදිහකට අර්ථකථනය කරා. හැබැයි ඔබ දැක්කේ ග්‍රහචාරයක් කරන උට රාජ්‍යෝගයක් නැහැ. උට මේක පාලනය අසමත් නායකයෙක් කියලා. ඒත් උට රාජ්‍යෝගය නැද්ද කේන්ද්‍රය උගේ? කිසිම රාජ්‍යෝගයක් නැහැ. මම අදටත් කියනවා. එදා සමහර ජ්‍යොතිපීඩියෝ නාලිකාවලට ඇවිල්ලා කිව්වා ගෝඨාභයට රාජ්‍යෝගය තියෙනවා කියලා.
සමහර ජ්‍යොතිර්විද්‍යු මම එයාට අදත් අභියෝග කරනවා පුළුවන් නම් ගෝඨාභයගේ කේන්දරේ එක රාජෝගයක් තියෙනවා පෙන්නන්න කොහොමද රාජෝගයක් නැමැති නැති කෙනෙක් රජ වෙන්නේ ඒක තමයි චතුර කියන්නේ ප්‍රයෝග කියලා දැන් රටේ ඡන්දයක් තියෙනවා නායකයෝ දෙන්නෙක් ඉන්නවා දෙන්නම කරට කර ඉන්නවා මේ කරට කර ඉන්න වෙලාවේ එක පුද්ගලයෙක් ප්‍රයෝගයක් භාවිත කරනවා මේ ප්‍රයෝග තමයි මිනිස්සු රවට්ටන එක මිනිසුන්ට බොරුව ඔළුවට දාන එක අර කැලණිය පෙන්නපු නාට්‍ය එහෙම එකක් එකක් ඒක විතරනේ තව නාට්‍ය කීපයක් ගියා කොහොම හරි මේ රටේ ජනතාව ගුණාට ඇඳ 69 ලක්ෂයක් ඒ 69 ලක්ෂයක් ගුණාට ඇඳාම ඒ දැන් සෝබාධර්මයට පටහැනි මේ යන්නේ ඒ කියන්නේ අපේ සෝබාධර්මයේ වෙන්න තිබිච්ච දේ වෙනස් කරා මිනිස්සු විසින් වෙනස් කරා එතකොට සෝබාධර්මයේ දඬුවම් දෙනවා බලන්න ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙලා මාස 3 මේ රට හරියට කරන්න හම්බුණාද කියලා පළවෙනි වැරද්ද කොහෙද කරගත්තේ පළමුවෙනි වැරද්ද කරේ රුවන්වැලිසෑය ළඟදී රුවන්වැලිසෑයේ කොත චූඩාමාණික්ය නැතුව තමයි එදා දියුරුද්දුනේ. ඒ මොකද මොකද මේ කතාව ඔබ කියන්නේ චූඩාමාණික්ය පවඳලා නැතුව දියුරුද්දුනේ නැද? ඔව්. මේ මම දැක්ක මේ සමාජ ජාලා කීපයකම චූඩාමාණික්ය මාරු කරලා. ඒ වෙනුවට නිකන් වීදුරු ගලක් වගේ එකක් දාලා තින්නේ චූඩාමාණික්ය ගලවලා ඒකේ තිබිච්ච මැණික් ටික අතුරු දහන් වෙලා කියන්නේ. ඔබ මේ වගකීමෙන් නේද? මම කියන දෙයක් නෙමෙයි. මේ කතාවක් මේ කතාව ඔබ කියන සරච්චන්ද්‍ර මහත්තයා. මම කියන දෙයක් නෙමෙයි. මේ සමාජ ජාලාවල පුවත්පත් වල මම දැක්ක පත්‍ර කීපයකත් මේ කතාව පළ වුණා. සමහර පුද්ගලෝ මේ ගැන මේ හොඳටම දන්න අය තමයි ඒගොල්ලෝ කියන්නේ. මම කියන දෙයක් නෙමෙයි. ඒක තමයි මම මෙතන උපුටා දැක්ුවේ. ඒ කියන්නේ රුවන්වැලිසෑයේ චූඩාමාණික්යත් පල්ලෙහාට බාලා ඒකේ තිබුණ කෝටි ගානක මැණික් පව අතුරු දහන් වෙලා තියෙනවා. ඒ වැනි මොහතකම ඔහු දියුරුඳුනේ ජනතාව. ඒ වැනි මොහතක දියුරුඳුනේ. ඉතින් මේවා දේව සාපචතුර. මේ රට බුදුහාමුදුරුව තුන්වරක් වැඩපු බුදුහාමුදුරුවන්ට පූජා කරපු රට. ඉතින් ඒ වගේ දේවල් වලටත් ওই වගේ දේවල් වෙනවනම් හරි මේ රටට දේව සාපවදීනක අහන්න දෙයක් නෑ ඔබ ඔබ කියන්නේ මේ සිදුවීම සිදු වෙන්නේ රටට දේව සාපයක් එල්ලීමත් දේව සාපයක් එල්ලුණ එක තමයි එදා ඉඳලා ඒ දිවුරුන් දීපු මොහොතේ ඉඳලා මේ රටට තියෙන හානි කර දේවල් ඒ කියන්නේ රුවන්වැලි සෑයේ චූඩාමාණික්ය මාරු කරලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එතන දිවුරුන් දුන්නා එදා සිට අද දක්වා රටට දේව සාපයක් ඔබ ගිහින් බලන්න අදටත් ඒක මාරු කරලා තියෙන අදටත් අර පල්ලෙහා මේ මේ ටයිප් මේ විහාරගිය තුලේ මේ ආරක්ෂිත තැනක ලයිට් ගහලා මේක වෙන් කරලා තියෙනවා මේ සාපෙන් ගෝඨාභය රාජපක්ෂ තුල ආණ්ඩුවට ගැලවෙන්න ක්‍රමයක් නැද්ද ගැලවෙන්න පුළුවන් ඔය කායි තියෙන ට්විච් එක හයි කරන්න ඕන තිබිච්ච විදියටම හරියට හයි කරන්න ඕන හරියට හයි කරොත් ගැලවෙන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි බලන්න පහුගිය කාලේ දැන් රටේ නායකයා වෙනද රටේ නායකයෝ ඉන්නකොට මේ රටේ නායකයා ගිහිල්ලා උපදෙස් ගන්න කාගෙන්ද ත්‍රිනිකායක මහහිමියුගෙන් උපදෙස් ගන්න නමුත් මේ නායකයෝ කොහෙන්ද ගිහිල්ලා උපදෙස් ගත්තේ ඥානක් අගේ හරි ඒ කියන්නේ මිත්‍යාවක් පසුපස ගියේ. ඉතින් රටේ නායකයා මිත්‍යාව පසුපස යනකොට රටකට හරියයිද චතුර? ඉතින් ඒව තමයි අපි අද වන්දි ගෙවන්නේ. දැන් 69 ලක්ෂයක් රටේ ජනතාව මුලාවටපත් කරපු නිසා තමයි ඒ ජනතාවනේ අද පාරේ බැලලා ඉන්නේ චතුර. මම අපි නෙවෙයිනේ පාරේ බැලලා ගෝඨා පීල් කියන්නේ අපිද අද? ඇත්තටම දැන් අපි ගමකෝ දැන් බොහෝ ලෝජිස්ත්‍රවේදීන් කිව්වා ගෝඨාභය රාජයෝග නැතුවන මහින්ද මහත්තයාට දෙනවා බැසිල්ට දිනා මේ මේ මේවෙන් තමයි උ රජුනේ කියලා. ඇත්තටම දැන් එහෙම රජ වුණාට ඔවුන්ගේ රාජයෝග ක්‍රියාත්මක වෙන්නේ නැද්ද මේමයි ජතුර. ඔබ අහලා තියෙනවද අතීතයේ කතාවක් සුබසහ යස කියලා. හරි? එදා මොකද වුනේ? එදා වුනේත් ওই වගේ දෙයක්. ඒ කියන්නේ දොරටුපාලයා රටේ රජ වුණා. ප්‍රයෝගයකින්. ප්‍රයෝගයකින් රජ වෙන්න පුළුවන්. එතෙන්දි ජ්‍යොතිෂ අනාවක වැඩක් නැහැ එතෙන්ද. හරි? ප්‍රයෝගයක් කරලා රජ වෙන්න පුළුවන්. මොකද අන්තිමට උනේ මාසයක් යන්න ඉස්සෙල්ලා ඒ දොරටුපාල රජුරුව මරලා තව රජ කෙනෙක් බලයට පත් වුණා. එදා. ඒ වගේ සාප වෙනවා. ඒ කියන්නේ රාජයෝග නැති කෙනෙකුට ඒ රජකම හරියට කරගන්න බැහැ. අද වෙලා තින්නෙත් ඒක. අදත් ඉන්න රජුට රාජයෝග නැහැ. ඔහු හැම තැනින්ම අසාර්ථකයි. රාජපක්ෂ පවුලේ දේශපාලන ඉදිරියේ කුමක් වේවිද? මං හිතන්නේ පවුලකට නම් මං කියන්න යන්නේ නැහැ. නමුත් මොහුගේ ප්‍රයෝග ජනතාව අඳුරගෙන තිනවා. ඊට පස්සේ ඔතනින්ම ඉවර වෙයි මං හිතන දේශපාලන. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන ඉරණම කුමක් වේද? ඔව් ඉරණම මේ වන විටත් විසඳලා ඉවරයි මං හිතන්නේ. මීට සෑහෙන කාලයකට ඉස්සෙල්ලා ඔහුගේ ඉරණම විසඳුණා. හොඳයි. දැන් මේ වෙද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමාට අර අහසින් පාත් වුණ පිනක් වගේ එකපාරටම පාත් වුණා. හැබැයි බොහෝ දෙනෙකු ඔහු ගැනත් විශ්වාසය තිබ්බා. ඔබ ඔහුගේ කේන්ද්‍රය බලලා දිනනවා රනිල්? මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ළඟට ගිහිල්ලා අර්ලිය ගාමන්දිරේට ගිහිල්ලා කේන්ද්‍රය බලපු කෙනෙක් මම. ඒ විතරක් නෙමෙයි මම ඔබට තව දෙයක් කියන්නම්. ඔබ අහපු නැති ප්‍රශ්නයකට මම පිළිතුරක් උත්තරයක් දෙන්නම්. මීට අවුරුදු 2018 අවුරුද්දේ ඔබට මතක ඇති දින 52 ආණ්ඩුව. මතකද? මතකයි. මේ දින 52 ආණ්ඩුවට මාසයකට ඉස්සෙල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මාවයි තව දෙන්නෙකුයි ජ්‍යොතිර්වේදියෝ ගෙනවා ජනාධිපති මන්දිරය ඇතුළට. ගෙනල්ලා පැය දෙකක් විතර අපිත් එක්ක සාකච්ඡා කරලා. එතුමා බැලුවා ඊළඟට මොකද වෙන්නේ? මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා අපෙන් ඇහුවා. මම දීපුත්‍රය තමයි අනිදෙන්න දුන්නේ තේහස මනුත්‍රයක් මේ කරන වැඩේ කරන්න යන්න එපා.
මේ ආණ්ඩුවක් පෙරලන්න යන්න එපා, මේ ජනවරමට පයින් ගහන්න එපා, මේකට ඉදිරියට යන්න දෙන්න. රටේ අනාගත තීන්දුව වෙන්නේ මේ අනුව කියලා එතුමාට පැහැදිලිව කිව්වා. මේක බොරුවක් කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් මම ඔබට සීවරණයක් පෙන්නනවා. ඔව්. මම සීවරණයක් පෙන්නනවා. පෙන්නන්න. එදා ගත්ත සීවරණ. මේ තියන්නේ සීවරණේ. හරි? මොකද්ද? මේ ඡායාරූපේ. මේ ඡායාරූපේ ඔබට බලන්න පුළුවන්. මේ මේ ඡායාරූපේ ඔබ මේ පෙන්නන්නේ එදා ගත්ත සීවරණේ. එදා ගත්ත සීවරණේ. එදා ගත්ත ජනාධිපති මණ්ඩලයේ ජනාධිපති මාධ්‍ය අංශයෙන් ගත්ත ඡායාරූපයක්. එතකොට ඔබ පැහැදිලිවම මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ බලය තියාගෙන යන්න පුළුවන් වේද මිතුරු? එක දවසක් තව පුළුවන්. තව කොච්චර කාල පුළුවන්ද? තව මාස දෙකක් තුනක් පුළුවන්. මොකද තාම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කේන්දරයේ ලක්නේ ලක්නාධිපතියා ගමන් කරනවා. ඉතින් මේක ඔහුට අර කලාතුරකින් හම්බෙන්න චාන්ස් එකක්. ගෝඨාභය රාජපක්ෂ ගෝඨා ගෝ හෝම් කියනවා. නවවැනිදා ඔහු එළවන්න ලෑස්ති කියලා රට පුරා සමාජ ජාලවල අපි දකිනවා. රටම පාට බහින්න හදනවා. නවවැනිදා යන්න වේද ගෝඨාභය මහත්තයාට ගෙදර? නවවැනිදා නෙමෙයි, ගිය මැයි 3 වෙනි මැයි 9 වෙනිදාම යන්න තිබ්බා. මේ අරගල කරුවොත් පොඩි වරද්දක් කරගෙන තියෙනවා. මම මේක මේ අරගලේ නියලිලා ඉන්න දෙතුන් දෙනෙකුට කිව්වට ඔවුන් ඒක පිළිගත්තේ නැහැ. මේකේ මේ තියෙනනේ තීම් එකක් ගෝඨා ගෝ හෝම්. දැන් මේ ගෝඨා ගෝ කියන අකුරු තුනම ගුරු අකුරු තුනකින් හැදිලා තියෙනවා. ගුරු අක්ෂර, ගුරු කියන්නේ ඇදෙන අකුරු තුනකින්. ගෝඨා ගෝ. මේක හොඳ නැහැ. මේකෙන් ගෝඨා බේ මහත්තයා කලවත් වෙනවා. ඒ ගෝඨා ගෝ හෝම් කියන වචන පැහැදිලි. නන්දේ ගෝ හෝම් කිව්වනම් හරි, නන්දසේන ගෝ හෝම් කිව්වනම් හරි මේක වැඩ කරනවා. දැන් බලන්න ඔය මොන අරගලයේ කිරුවා තාම ඔය ඉන්නනේ අදාළ තැන. ඔයවත් සමහර අය විශ්වාස කරන්නේ නැහැ මේ මේ අක්ෂරවල තියෙන දෝෂනම. නමුත් යම් කිසි සටනක තීම් එක, එහෙම නැත්නම් සටන් පාඩේ හරියට හැදෙන්න ඕනේ. දැන් මේව හදපු කට්ටියව දන්නේ නැහෙනේ. ඉතින් ගෝඨා ගෝ හෝම් කියන එකත් එච්චර සාර්ථක සටන් පාඩයක් නෙමෙයි. මම අහන්නේ මේ 9 වෙනිදා ආණ්ඩුවට යන්න වෙයිද? ගෝඨාට යන්න වෙයිද? 9 වෙනිදාම කියලා මම කියන්නේ නැහැ. නමුත් ජූලි 12 වෙනිදා තියෙනවා සෙනසුරු මාරුවක්. සරසරු මාරුව ජූලි 12 9 10 11 12 දවස් 3ක් ඇතුළත. ඒ කියන්නේ 9ට පස්සේ දවස් 3ක්. දවස් 3ක් ඇතුළත සරසරු මකරට ආපහු යනවා. දැන් මේ මකරට කියලා කියන්නේ පහුගිය අවුරුදු දෙකමාරේ සරසරු හිටපු තැන. බරපතල. අන්න එතෙන්ට ආවම රටේ නායකයාට ඒ සරසරු මකර යන කාලේ හොඳ නැහැ. ඒ කියන්නේ ජූලි 12න් පස්සේ ගෝඨාභය මහත්තයාට පුටුව දාලා යන්න වෙයි ඔබ කියන විදිහේ ජ්‍යොතිෂ විද්‍යාත්මක බැලුවොත්. තව ටික කාලයක් තියෙනවා. ඔක්තෝබර් 21 වෙනකන් සෙනසුරා ඉන්නේ මකරේ වක්‍ර වෙලා. මෙන්න මේ කාලේ පොඩි chance එකක් තියෙනවා. නමුත් මේ කාලය ඇතුළත සියලු දේවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ජූනි 12න් පස්සේ වෙනම පාලන ලැබුණ මේ 12න් පස්සේ වෙනම පාලනයක් කියන ඔබ බොහෝ දුරට එන්න ඉඩ තියෙනවා. එතකොට දැන් මං ගාව තියෙනවා මේ ලිත ඈපා පංචාංග ලිත. මම මේක බලලා කතා කරන්නේ. එතකොට ඔක්තෝබර් 21 වෙනකන් තමයි සෙනසුරු ගහයා මේ මකරේ නිවෘත වෙන්නේ. නිවෘත කියන්නේ ආපස්සට යන එක නවත්තලා ආ ඉස්සරහට යන්න ගන්නවා. ආන් ඒ වෙනකොට තමයි යම් විදියකින් අපිට මොකක් හරි සෙටල්මන්ට් එකකට විසඳුමකට යන්න වෙන්නේ. ඔබ දකින විදිහට ජ්‍යොතිර විද්‍යාත්මකව දැන් ඔබ කියන විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 12 වෙනිදාන් පස්සේ රජයටත් එතරම් යහපත් නෑ. යහපත් නෑ. උන්ට යන්න වුණොම බලෙන් අපි කියමු යන්න ගියන් පස්සේ නොගියත් ඔහුගේ බලයක් නැති වෙනවා. නැති වෙනවා. කුමන හෝ දෙයකට උඩ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉන් පස්සේ කවුද මේ රටට එන්නේ ඔබ හිතන්නේ? කොයි බලවේගයේද මේ රටට මේ ප්‍රශ්න වලට උත්තරය? ඔව් මම මේකට කෙලින්ම උත්තරයක් දෙන්නේ නැහැ. උත්තරයක් නොදෙන හේතුව එකක්, මේකෙන් යම් සීනෙකුට වාසියක් සිද්ධ වෙන්න පුළුවන්, තව කෙනෙකුට අවාසියක් සිද්ධ වෙනවා. මම මේ දෙකටම කැමති නැහැ. ඒක නිසා මම කෙලින් උත්තරයක් දෙන්නේ නැහැ. නමුත් මේ රටට අලුත් නායකයෙක් එනවා. අලුත්, ඒ කියන්නේ දේශපාලනේ ඉන්න නායකයෙක්. ඔව් ඉන්න නායකයෙක්. ඉන්න නායකයෙක් එනවා. මේ ඉන්න නායකයෙක් එනවා. ඔහු කිසියම් බලවේගයක් හරහා තමයි ඉන්නේ. ඒ කියන්නේ ජනතාවත් සමග කැටිවුන බලවේගයකින් තමයි ඔහු බලයට එන්නේ. එහෙම නැතුව එන්නේ නැහැ. කියන්නේ ඔබගෙන ජන බලවේගයකින් ජන නායකයා. ජන බලවේගයක් හරහා තමයි නායකයා බලයට එන්නේ. ඒකෝර දැන් මේ රටේ ජ්‍යොතිෂ විද්‍යාත්මක පැත්තෙන් ගත්තාම ඔය මාස කීපේ ඉවර වුණාන් පස්සේ රට යහපත්ත්වයක් උදා වේද ඔබතුමා හිතන්නේ? 2023 ජනවාරි 17න් පස්සේ තමයි යම් විදියක සහනයක් අපිට ලැබෙන්නේ. හැබැයි ලැබුණට මේ සෙනසුරු කුම්භ රාශියේ යනකලු අපිට යහපතක් වෙන්නේ නැහැ. සෙනසුරු කුම්භ රාශිය යනවා 2024 වෙනකම්, 25 වෙනකම්. එතකම්ම අපිට කිසියම් හෝ සහනයක් ලැබෙන්නේ නැහැ. මේ අපි විඳින වේදනාවල්, පීඩාවල් තව අපිට විඳින්න වෙනවා. හොඳයි, පැහැදිලි. දැන් මේ 9 වෙනිදා රටේ කලහයක් ඇති වුණානේ. රටේ හැමත්ත විලක්පත් වෙනවා. රට ලැවෙන් තරබුදයකට ගියා. රටේ මිනිස්සුන්ගේ දේපොළ විනාශ වුණා. එදා ග්‍රහචාරය කොහොමද තිබුණේ? එදා ග්‍රහචාරය එච්චර හොඳ ග්‍රහචාරයක් නෙමෙයි. හැබැයි මේ දැන් මේ ජූලි 9, ජූනි 9, මැයි 9, ජූලි, ජූනි 9, ජූලි 9 කියලා කියන්නේ ජ්‍යොතිෂයට අනුව නෙමෙයි. අර මිනිස්සු 9 කියන අංකය අරගෙන එදාට මේක කරන්න බලාගෙන නෑ. මම අහන්නේ සමහර කරද්දී ග්‍රහචාරයත් යම් බලපෑමක්. ඔව්, ග්‍රහචාරයේ බලපෑමක් තියෙනවා. මේ පෙරලි වලට හැම දෙයකටම ග්‍රහචාරය විතරක්ම බලපාන්නෙත් නෑ. දැන් මේ 9 වෙනිදා මොනවද ජ්‍යොතිෂයට අනුව වෙලොත් එහෙම ජනතාව පාර්ට බහිනවා.
ජනතා පාර්ට බහිනවා ඒ විතරක් නේ තව දෙයක් මම කියන්නම් තව අනරගයක් කියන්නම් මේ දවස්වල සිරසුරු ගමන් කරන්නේ ලංකා කේන්දරයේ කුම්බි හරි එතකොට 12 වෙනිදාට සිරසුරු යනවා ලංකා කේන්දරයේ 12 වෙනිදාට ඒ 12 වෙනිදාට යනකොට දැන් ඔබට මේ අතේ තියෙන රූප සටහන පේනවා ඇති ඔබට පේනවා ඇති මේ මෙතන ඉන්නේ කුජ ග්‍රහයා මෙතන ඉන්නේ සෙනසුරු ග්‍රහයා මේ කුජ ග්‍රහයයි සෙනසුරුගේ අතර සම්බන්ධයක් තියෙනවා මේ කුජගේ සෙනසුරුගේ අතර සම්බන්ධයක් තියෙනවා මම මේ රූපේ පොඩ්ඩක් පෙන්වන්නම් කැමරාවට මෙන්න මේ සෙනසුරුගේ මේ කුජගේ අතර සම්බන්ධයක් තියෙනවා මෙන්න මේ සම්බන්ධයේ ඇති වෙන්න පටන් ගන්නෙ 12 වෙනිදාට එතකොට 3 වෙනිදා 9 වෙනිදා වෙනකොටත් මේක මේ ග්‍රහය මාරු වෙලා නොතිබුණාට මේ දෙන්න අතර අංශක වශයෙන් කිට්ටු වීමක් තියෙනවා මේ අංශක වශයෙන් කිට්ටු වීම නිසා අරගලකාරී කාර්යයක් වෙනවා ඒ කියන්නේ මහා පාරේ එල්ලේ විලක් ඔව් ලේ පැగిරෙන්න මිනිසු රණ්ඩු කරන්න සමාහට ජීවිත හානි කීපයකට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා මේ කාලේ ඒ කියන්නේ ඔබ කියන්නේ මේ 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 9 වෙනිදා 13 වෙනිදා මේ මේ කාලය තුල දැවැන්ත අරුබුදයක් මේ අරුබුදයක් වෙන්න ඉඩ තියෙනවා මේ 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 කුජයි සනි එකිනෙකා දකින්නවනේ මේ බලන්න මේ මම මේක පෙන්වන්නේ නිකන් නෙමෙයි රජත් මහත්තයෝ ඔබ පාලකයන්ට වැදගත් වෙයි ඔවුන්ට මේ කතාවට අහුම්කම් දෙන්නට සිදු වෙවි ඔබ කියන ජ්‍යොතිර්විද්‍යාත්මක කාරණේ හරිනම් මම ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යක මේක කලිනුත් කියලා තියෙනවා. මීට කලිනුත් අද මේ ඔබට කියන්න කලින් ලංකාවේ ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍යක මේක ලංකාවට මෙහෙන්න කියලා තියෙනවා මේ කාලේ අරගල සහිත කාර්යයක්. මොකද මේ කුජ කියන්නේ ලේට අධිපතිය. හරි ප්‍රකෝප කිරීම වලට අධිපතිය. එතකොට කුපිත කිරීම වලට අධිපතිය. හරි එතකොට මේ කුජ සෙනසුරු එකිනෙකා දකින්නවා කියන්නේ ගින්දරයි වායුවයි ඒක දෙක එකට එකතු වෙනවා. සෙනසුරු කියන්නේ වායු ග්‍රහයයි කුජ කියන්නේ ගින්දර ග්‍රහයයි. මේ මේක මේ සෝභාධර්මයේ තියෙන නීතියක්. එතකොට මේ සෝභාධර්මයේ නීති අනුව කුජ සෙනසුරු දැකීමෙන් ඇවිලෙන ගතිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබ දකින්නත් දැන් මේ දවස්වල මිනිස්සු ඇවිල්ලා නැහැ කි. පෝලිං වල එකිනෙකාට ගහ ගන්නවා. කිසිම හේතුවක් නැතුව ගහනවා. මිනිහෙක් පාරනකොට ඇඟේ හැප්පිලත් මොකද යකෝ කියලා අහනවා. ඒ කියන්නේ මේ ග්‍රහචාරයේ පැහැදිලිවම බලපානවා කියන එක ඔබ කියන්නේ. මිනිස්සුගේ ශරීර වලට බලපානවා. ඉදිරි 9 වෙනිදා තව දවස් 2-3කින් රටේ ජනතාව දැවැන් තරගලයකට සූදානම් වෙනවා. ඒකට ජ්‍යොතිර් විද්‍යාත්මකවත් කරුණු කාරණා සැකසී තිබෙනවා. ඒත් එක්කම 12-13 වෙද්දි මේ ආණ්ඩුවේ දැවැන්ත පිපිරීමක් සිද්ධ වෙනවා. ආණ්ඩුවට ඇතැම් විට ආණ්ඩුව දාලා ජනාධිපතිවරයාට යන්න වෙයි. ඔබ කියන්නේ කතාව. බොහෝ විට එහා සමාන ප්‍රතිඵලයකට ලඟ වෙන්න පුළුවන් දාලා නොගියත් සමහරට තමන්ට තියෙන දේවල් අතහරින්න සිද්ධ වෙනවා. හොඳයි ඒක නැත්නම් තමන් කැමැත්තෙන් දාලා යන්න සිද්ධ වෙවි ඔබ කියන්නේ. මැතිවරණයක් ගැන රටේ ග්‍රහසිතීමේ තියෙනවද මේ මොහොතේ? ඔව් මැතිවරණයක් ගැන සාමාන්‍යයෙන් අපේ ග්‍රහසිතීමේ තිබ්බ අප්‍රේල් මාසේ නමුත් ඒක උනේ නැහැ. ඒකට හේතුව තමයි මැතිවරණයක් නොවුණත් මැතිවරණයකින් වෙන්න ඕන දේ සිද්ධ වුණා. ඒ කියන්නේ ආණ්ඩුව යම් විදියක තිබුණ ආණ්ඩුව පෙරුණා. නැවත මැතිවරණයක් ගැන මේ අවුරුද්දේ අවසාන භාගයේ දක්වා විතර කියන්න බලන්න. ඔබ කියන්නේ මේ 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 අවුරුද්දේ අවසානයේ මැතිවරණයක් ගැන කියවෙනවා. බොහෝ දුරට තියන්න වෙනවා මැතිවරණයක් මේ අවුරුද්දේ අග භාග මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මැතිවරණයකට යන්න වෙයි. බොහෝ දුරට. මොකද මේ ජනවාරි 17 වෙනකොට සෙනසුරු ගහ කුඹ රාශියට එනවා. මේ කුඹ රාශියට එන්න ඉස්සෙල්ලා මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඔබ රටේ මිනිස්සුන්ට පාලක පන්තියට මෙරට ඉන්න ප්‍රවීණ වගකීම ජ්‍යොතිර්වේදියෙක් විදිහට මේ මොහොතේ දෙන දින අවසන් පණිවිඩය මොකද්ද? චතුර දැන් මූදේ නැවක් යනවා කුණාටුවක් තියෙනවා ලොකු කුණාටුවක් තියෙනවා මේ කුණාටුව කාටවත් පාලනය කරන්න බෑනේ කුණාටුව වෙනස් කරන්න බෑනේ දැන් නැවක් යනවා නැවට ආපහු ගොඩබිමට එන්නත් බෑ නැව දැන් මූදේ කුණාටුවට අහුවිලා පැද්දෙනවා පෙරලෙන්න යනවා දැන් මේකේ වගකීම තියෙන්නේ කප්පිට අතේ කප්පිටට මේ වැඩේ කරන්න බෑ කප්පිට වැඩේ කරන්න බෑ නම් කප්පිටට තියෙන්නේ අයින් වෙන්න හරි දැන් ලංකාවට වෙලා තියෙන්නේ අර පැද්දෙන නැවකට වාගවිච්ච දෙයක්. එහෙමනම් අනිවාර්යයෙන්ම දැන් නැවේ කප්පිට අයින් වෙන්න ඕනේ. ඔබ කියන්නේ නැහි කප්පිට ජනාධිපතිවරයා. ඔව්. පැහැදිලිවම. ඔහුට බෑ කියලා කියනනම් ඔහු ඒක පිළිගෙන අයින් වෙන්න ඕනේ. මේ රටේ ජනතාව යම් දෙයක් කිව්වොත් අපි කවුරු වුණත් ඒ දේ අහන්න ඕනේ. පාලකයොත් අහන්න ඕනේ, මාධ්‍යවේදියාත් අහන්න ඕනේ, ජ්‍යොතිවේදියාත් අහන්න ඕනේ, හමුදා පොලිසියත් අහන්න ඕනේ. දැන් මේ ජනතාව මොකද්ද කියන්නේ? යන්න මේ ජනතාව කියන දේට ඉඩ දෙන්නු. නැත්තම් වෙන්නේ ජනතාව තව තවත් ප්‍රකෝප වෙන එකයි. මේ ජනතාව ප්‍රකෝප වෙන එක නවත්තන්න එක එක උප්පර වැටි දාලා හරියන්නේ නැහැ. ඒක නිසා කරුණාකරලා මම ඉන්නවා මේ රටේ නායකින්ගෙන් මේ ජනතාව ඉල්ලන දෙයට ඔබ ඇහුම්කන් දෙන්න. ඔබට ජනතාව එන්න කිව්වහම ආවා වගේම යන්න කිව්වහම යන්න දැනගන්න ඕනේ. එහෙම නොගියොත් ජනතාව තව තවත් ප්‍රචණ්ඩ වේවි ප්‍රකෝප වේවි ඒකෙන් ඔබලාට වන්දි ගෙවන්න සිද්ධ වේවි ඒක නිසා තමන්ගේ වාසිය ගැන හිතන්නේ නැතුව තමන්ගේ බලය ගැන හිතන්නේ නැතුව රටේ ජනතාව ගැන විතරක් හිතන්න ජනතාවගේ කැමැත්ත ඉඩ දෙන්න කියන එක තමයි මම ඉල්ලන්නේ නායකින්ගේ හිතතුනේ රටේ පවතින බරපතල තත්ත්වයක් ආර්ථිකය වගේම රටේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවන රටාව සියල්ල වෙනස් වෙමින් පවතින දේශපාලන අස්ථාවරයි අප මේ වැඩසටහනේ අරමුණ පාලක පන්තියට මෙන්ම ජනතාවට රටේ පවතින තත්ත්වය ජ්‍යොතිර්විද්‍යාත්මකව යමෙක් පිළිගන්නවා නම් ඒ පිළිබඳව සත්‍ය කරුණු
අපිට හෙළිදැක්වීම තමයි ඔබට දැනුම් දීම තමයි මේ පැය. කරුණේ ඉන්න ඔබත් යමක් දැනගෙන හරි මාර්ගය යන්න පුළුවන් නම් මේ අර්බුදකාරී අවස්ථාවේ ග්‍රහචාරයේ කුමන ආකාරයෙන් හැසිරුණාද මේ සියල්ලත් එක්ක යම් යහපත් දෙයක් ඔබේ ජීවිතේට එක් කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ අරමුණ උනේ. බෙහෙත් ස්තුතිවන්ත වෙන සරච්චන්ද්‍ර මහත්මයා ඔබතුමාට අද දවසේ දීක්වීම සම්බන්ධයෙන් ප්‍රවීණ ජෝතිර්වේදී KU සරච්චන්ද්‍ර මහත්මයායි අද සමග අපිත් සමග කතා බහට එක්ුණේ. ඔබට සුබ දවසක්.